අපි මේ හොරු අල්ලලා අල්ලනවා අය කියලා දේශපාලන ආඛ්‍යානයක් සමාජයේ ඉදිරියේ තියලා තිනවා. මේක පට්ටපල් බොරුවක්. ඒකට හේතුව එකක් තමයි මේ හොරු අල්ලනවා අය කියලා ආඛ්‍යානය ගෙන ආපු ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ දූෂිතම දේශපාලන ව්‍යාපාරයක්. ඒකත් ඕනනම් මං අනුර කුමාරට දැන් ආරාධනා කරලා තිනවා සෑහෙන වතාවක්. අපි කෙටි සංවාදයකට එමු. මොකද අපි දෙන්න සංවාදයක් දැන් විහිළුවක් කරලා තින්නේ. ඉතින් අරගොල්ලෝ මේගොල්ලන්ට කියන මේගොල්ලෝ ඔබතුමත් එතනට ඊට දැනේ අවසන්නේ. මම හිතේ සමහර මෙතන මේ තව කාරණයක් තියෙනවා. ඒකත් වැදගත්. ඒකට කාරණාව අර ජනපාලන පෙරමුණ බරපතල දූෂිත ව්‍යාපාරයක් කියන්නේ කොහොමද? දූෂිත ව්‍යාපාරයක්. දුළුමෙන්ද ඔබ කියන්නේ? නේද මම දැන් මෙහෙමනේ. දැන් ඔහු මට චෝදනා කරලා තියෙනවා අනුර කුමාර මහතා පෞද්ගලිකව මට චෝදනා කරලා තිනවා 2000 මං හිතන්නේ 2007 ඉදිරි විතර මට චෝදනාවක් කරා කොළඹ බස් නැවතුම් පිළිබඳව මම දූෂිතයි කියලා. ඊට පස්සේ කීප වතාවක් මගේ ව්‍යාපාරික කටයුතු වලට චෝදනා කරලා තිනවා. ඒ නිසා ඔහු දූෂිතයි? නෑ නෑ. එහෙමද? ඒක මට චෝදනා කරන නිසා ඔහුට මම චෝදනා කරා. මං ඔහුට චෝදනා කරේ නැහැ. මම දූෂිතයි කියන්නේ. මම කියනවා ඔහුට වගකීමක් තියෙනවා අන්න ඒ තුන ගැන මට කියලා දෙන්න කොහොමද ඒක උනේ කියලා. ඇන්ටිජන් වංචාව ඇතුළුව ඔහු සඳහන් කරන. එතකොට මට පුළුවන් මම ඇයි ජනතා විමුක්ති පෙරමුණ දූෂිතම දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ පක්ෂය නෙමෙයි. මේ කියන්නේ පක්ෂය කියන්නේ මේ අහිංසක සමාජිකයෝ. දැන් ඒකේ අයනේ මේ ජාතික ජනබලය කියට තියෙන්නේ. මම කියන්නේ මේ දේශපාලනය ජනතා විමුක්ති පෙරමුණ කිව්වම මගේ ඊටාම සමීපතින් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා. අදටත් කුඩා කාලේ මගේ මිතුරන් අදත් ජනතා විමුක්ති පෙරමුණේ. මම කියන්නේ ඔවුන් දූෂිත බව නෙමෙයි. මේ මේ ආයතනයක් හැටියට මේ දූෂිත බවයි මම කියන්නේ. මම ය දූෂිත බව කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඔවුන් දූෂිතයි. එහෙමද? අතිශය දූෂිතයි. ඒ දූෂිත හේතුව ඒ හේතුව කියන්න තමයි දැන් ඔයාලට ඒ හේතුව කිව්වම මම කෙටි කෙලින්ම හේතුව කියමු අපි ඔයගොල්ලෝ. නෑ ඔබ මෙහෙම තැනක මෙහෙම කොහොම මේක රට බලාගෙන ඉන්නවා. දූෂිතයි කියන්නේ ඇයි? දූෂිතයි කියන්නේ මම කියන්නේ මිස් මට කියන්න පුළුවන්. පැහැදිලි. ඊට වැඩිය හොඳයි ඔයගොල්ලගේ මේ දසතටත් හොඳයි. ඊට වැඩිය ශිෂ්ට සම්පන්නයි. ඔහුට අවස්ථාවක් දෙමින් මම මේ චෝදනාව කරන්න මම ඔහුට ආරාධනා කරනවා. ඔබේ ප්‍රතිචාර දෙන්න අපි ඔහුට අවස්ථාව දෙන්නම්. ඇයි ඔබට චෝදනා එල්ල කරන්න ඉඩ අවස්ථාව දෙන්නේ? නෑ අපි ඔහුට දෙන්න කිව්වනේ දූෂිතයි කියලා. දැන් ඔබ දුන්න උත්තරේට ඔහු මට කියලා තියෙනවා දූෂිතයි කියලා. නේ ඒ නිසා මම ඔබේ පැහැදිලි කිරීම මම කියන්නේ මට හිත රිදුනා. මම ඔහුට යෝජනා කරා එහෙම කරන්න එපා. දූෂිතයි කියන එක හරියට ඒ යෝජනා කරේ පෞද්ගලිකව කතා කරලා මම ඔය YouTube ඉන්ටර්විව්ස් වල හැමතැනම මම කිව්වට යෝජනා කරා. ඒවට ප්‍රතිචාර ආවද? නෑනේ ප්‍රතිචාර නෑනේ. ඔහු කියන්නේ මම ප්‍රාදේශීය සභාවකටවත් ගිහිල්ලා නැති නිසා මගෙත් එක්ක විවාද කරන්න යා සූදානම් නෑ කියලා. ඒක අසාධාරණ ඉල්ලීමක්. මොකද අපේ නීතියෙත් තියෙනවා ඒක මේ ෆ්‍රී ඒක කරන්න බැරි දෙයක් ඉල්ලලා හරියන්නේ නෑනේ. දැන් මට ප්‍රාදේශීය සභාව ඔබ චෝදනාවක් කරනවා නම් ඒ චෝදනාවට අදාළ කාරණේ පැහැදිලිව කියන්න. නෑ ඔහුට අපිට ඉඩක් දෙන්න පුළුවන්. ඒක අපි මේ කියන්නේ අපි ආන්නම් ඒක. අපි දෙන්න ඔහුගේ අවකාශයේ උත්තර බලන්න මේ විදිහට. අපි මෙතන සීමාවක් නෑ කියලා මම පටන් ගත්තා. මේ අපි සීමාවක් තියාගන්න ඕනේ නෑ මේකේ. සීම සීමාවක් නෑ. මම හිතන්නේ සදාචාරාත්මක ක්‍රමය තමයි ඔහු ඉදිරියේ මේක කියලා ඔහුට අවස්ථාව ලබා දීම. නමුත් නිමේෂ අහනවා නම් මම ඒක ඒක ඔහු හිතන්ට આવොත් ඔබ ලෑස්තිද? ඉන්නේ. අනිවාර්යයෙන්. ඔබ කියන්න සූදානම් වෙන්න. එන්න කියන්නේ හෙට. නෑ නෑ ඔබ කියන්න සූදානම් වෙච්ච දේ අවශ්‍ය කියන්න ගියේ. නෑ මම කියන්න ගියේ හරි සරල දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ කියන ආයතනය නීතිය අනුව නම් ලංකාවේ පක්ෂයක් හැටියට පක්ෂ සමාජික අරමුදල් හැරුණම සියලු ආදායම් වලට ආදායම් බදු කිවි යුතු. එතකොට අනුර කුමාරද සියලු ඔය පක්ෂයේ නායක කාරකාදීන් සියලු දෙනාම වාහනයක් පාවිච්චි කරනවා නම් ඇඳුම් පැළඳුම් තියෙනවා නම් කෙවල් දොරවල් තියෙනවා නම් විදේශ සංචාරවල යනවා නම් මොනවා හරි කරනවා නම් එය ලංකාවේ සාමාන්‍යයෙන් ඔබටත් මටත් ගෙවිය යුතු බදු වලට යටත්. ඔබ කියන්නේ ඔවුන් එහෙම බදු ගෙවන්නේ නැද්ද? ඉතින් එහෙම මම ඒක දැන් ඔන්න ඔය ප්‍රශ්නේ අහන්නේ මම කියන්නේ ඒක තමයි. දැන් මම කියන්නේ නෑ කියලා. දූෂිතයි කියලා කියන්නේ බදු නොගෙව සමායන්. බදු නොගෙවීම පමණක් නොගෙවීම නිසාද? බදු නොගෙවීම පමණක් නෙමෙයි. හරි ඒක එකක්. දැන් මට පිළිගන්න පුළුවන් දැන් ඔබතුමා උත්තර නොදුන්නට දැන් උත්තර දෙනවනේ එකක්. බදු නොගෙවීම ජීවිතක දූෂිතයි කියන එක හේතුවක්. එසේ ඉඳිමින් සුඛෝපභෝගී ජීවිත ගත කිරීම දූෂිත භාවිතයක්. ඔබ කොහොමද සුඛෝපභෝගී ජීවිත කියන්නේ? ඔවුන් කියන්නේ ඔවුන් තමයි මන්ත්‍රී වරප්‍රසාදවත් ජනයාට මුක්ති නොවිඳින පිරිස පාර්ලිමේන්තුවේ කියලා.
මන්ත්‍රීවරයෙකුට ලැබෙන විශ්‍රාමයට පුගන්නෙත් නෑ කියලා. ඔබ දන්නවනම් කියන්නේ මේක. නෑ දන්නවනම් නෙමෙයි දැන් අර අපේ මගේ මිත්‍ර හඳුන්නේති මාත්‍ය කියනවා මේ අපේ ප්ලේන් එකේ ඉස්සරහා ගියත් එකයි පස්සේ ගියත් එකයි ආ ඔය එහෙම පන්ති බිස්නස් ක්ලාස් කියලා જાතියක් නෑ කියලා. ඉතින් ඔබයි මමයි දෙන්නම දන්නවා ඉස්සරහා මාසන තියෙන බිස්නස් ක්ලාස් එකේ ඒ ටිකට් එකක් අද ඇමරිකාවට යනවා නම් මිලියන 4කටත් වැඩි බිස්නස් ක්ලාස් යනවනම්. ඔව්. ව්‍යාපාරික පන්තිය තමයි අපේ අනු කුමාර මිත්‍රේ ගියේ. ආ මග හැබැයි ඔහු කියන්නේ ඔහුගේ ටිකට් එක ඔහුට කන්න බොන්න ඉදුම් හිටුම් ඉන්න තැන් ඒ සියල්ල පක්ෂේ ප්‍රතිපාදන සහ ඔහුට ආරාධනා කරන ඔහුගේ දේශපාලන ධාරාවේ නියෝජිතයෝ ඒයි තමයි. එහෙම ක්‍රමයක් ඇමරිකාවේ තියෙනවද කියලා බලන්නකෝ. එහෙම ක්‍රමයක් ඔහු යන ඔය දියුණු රටක කොහේ හරි තියෙනවද ඔෆර් කරන්න පුළුවන්. එහෙම එහෙම ක්‍රමයක් තියෙන්න ඕනේද එහෙම කරන්නේ? ඒකට බැරිද කොහොමද? එහෙම දැන් මට කියන්න පුළුවන්ද දැන් මම පක්ෂයක් දාගෙන මම ජනතා පක්ෂය කියලා මගේ සේවාදායකයා ඔයා කියන්නකෝ දැන් දසත දැන් දසත සේවාදායකයා හරි මට ඔයා දෙනවා සල්ලි මම පක්ෂය කියලා අරමුදල කියලා එකක් තියාගෙන මම කියනවා මට නිමේෂ් සල්ලි දුන්නා ඒකෙන් මම ගයක් හදාගත්තා එහෙම කියන්න බෑනේ ඒක ඔවුන්ගේ පක්ෂය නම් ඒක ඔවුන්ගේ පක්ෂයට ගැටලුවක් නැත්නම් ඔබට මොකද්ද තියෙන ප්‍රශ්නේ ඒක නීති විරෝධී මොකද්ද නීති විරෝධීකම එතන ලංකාවේ යම් කිසි ධනයක් යම් කිසි පුද්ගලයෙක් උපයනවා නම් එය රජයේ සියලු බදු වලට යටත්. දැන් ඔය බදු නොගෙවීම කරන්න සහ ඔය දේ කරන්නේ ජේපී එක විතරද? තව දෙයක් නෑ නෑ. තව දෙයක් තියෙනවා. දැන් ජේපී එක ජීවන මොකක්ද කරන්නේ? අය කරගන්න බැරි. ඇයි ඒක අය කරගන්න බැරි? දැන් ගන්න. අය කරගන්න කීයක් තිබුණද මෙච්චර කාලෙ? අය කරගත යුතුයි. මොකද මේ ඔක්කොම එක මේ ඔක්කොම මම එකනේ කියන්නේ. මේ ඔක්කොම එකතු වෙලා මේ එකනේ මම කිව්වේ ওই දූෂණ ගැන කතා කරන්නේ. දැන් එහෙම ගත්තාම මෞබිම ජනතා පක්ෂයේ හැරුණකොට අනිත් සියලු දෙනා දූෂිතයෙකුටද ඔබ දාන්නේ ඔය? සියලු දෙනාටද මේ සියලු දෙනා කියන්න බෑ. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හරි දැන් ඔබේ ඔබේ පිරිසුදු භාවය ඔබ කියනවා පක්ෂයක් විදියටත් දිලිත් ජයවර විදියටත් ඔබ ඒක කියනවාද ඔබ බොහොම සුපිරිසුදු ව්‍යාපාරිකෙක් ව්‍යවසායකෙක් ඔබ වැඩ කරන්න කෙලින් ඔබ එහෙමයි කියලා ඔබ කියනවාද? මම විතරක් නෙමෙයි අනුර කුමාරත් කියනවා. ඒකට හේතුව මම අහන්නේ ඔබ කියනවාද කියලා විතරයි මට වැදගත් එච්චරයි. නෑ අනුර කුමාරත් කියනවා මෙතෙන්ට ගෙනා මොකද දන්නවද? මම මට චෝදනාවක් එල්ල වුණා අනුර කුමාර මගේ මිත්‍රයා අර FCID එක රන් කරන කාලේ අර දූෂණ විරෝධී කමිටුවේ ඒ නායකත්වය අරගෙන කටයුතු කරන කාලේ අර කොළඹ හිටපු ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් 700 ගණනක් ප්‍රශ්න කරා ඔය 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 FCID එක කොටස් වළඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් ඔබතුමාට චෝදනාවක්. ඔව් මට ඒක තමයි මට එකක්. ඒකද ඔය චෝදනාව? ඔව් ඒ චෝදනාව මත තමයි මට එන්න කියලා ප්‍රශ්න. දැන් එතන ලංකා හොස්පිටල් එකේ තිබුණු කොටස් වල 28කට එක කොටසක් තිබිච්ච කොටස 64කට විශ්මයජනක විදියට 64කට ගෙනල්ලා ඉන්දියානු සමාගමකට විකුණුවාය කියන චෝදනාවයි එතන තියෙන්නේ. ඔව් ඒක ඔකනේ පටලැවිල්ල. ඒකනේ මොකද පටලැවිල්ල? මොකද එතන උනේ ඇත්තටම? නෑ චෝදනාව හරිද වැරදිද කියන්නේ? චෝදනාව වැරදිනේ. චෝදනාව වැරදිනේ. ඒක විකුණන්නේ මම නෙමෙයිනේ. කවුද විකුණන්නේ? ඒක හිමිකාරීත්වය තිබුණේ ඒ කොටස් 128ක් මට මතක හැටියට. 128යි තිබුණේ. 128 කොටස් අහිමිව තිබුණේ හරි මෙන්න මෙහෙම ගන්න. සමස්තයක් කොටස් බෙදිලා ගිහිල්ලා තිබුණේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට සහ ශ්‍රී ලංකා ලංකා බැංකුවට තිබුණා මට මතක හැටියට 160 PPF එකටත් තිබුණානේ 60ක් විතර පෞද්ගලික කොටස් ටික හිමි වෙලා තිබුණේ හරිජයවර්ධන මහත්තයාට හිමිකාරත්වයේ IT TCSL කියන සමාගමට. හරිද? මේ රුපියල් 28 කොටස රුපියල් 60 ගානකට වික්කේ හරිජයවර්ධන මහත්තයා. ඔබේ කිසිම සම්බන්ධයක් නැහැ. නෑ දැන් මේකේ ඔය ඕක තමයි මේ ඔක්කොම පටලවාගෙන තියෙන්නේ. සත නිවුස් ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.